අද දින අපි මැතිවරණ කොමිසම හම්බුණා. මැතිවරණ කොමිසමේ වර්තමාන නියෝජනය කරන සමාජිකයන් 4 දෙනා, ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමත් කියන 5 දෙනාත් එක තමයි සාකච්ඡාව පැවැත්තුනේ. එෙහිදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරේ 3 වෙනිදා නැවත කොමිසම් සභාව රැස්වීමට නියමිතව තිබෙනවා. තියෙන නීති අනුව මැතිවරණ කල් දමනවා නම් දින 21කට පසු දිනයක් ඔවුන් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ නිසා 9 වෙනිදාගෙන් පසු දින 21කට පසු නැවත අලුත් දිනයක් ප්‍රකාශයට පත් කරන්න ඕන. අපේ ඉල්ලීම උනේ අලුත් දින ඉතාමත් කෙටි දිනයක් බවට පත් විය යුතුයි කියන එක. තර්කීපයක් තිබුණ හේතුව තමයි දැන්ටම දේශපාලන ව්‍යාපාරත් මැතිවරණ කොමිසමත් මේ ඡන්දේ පැවැත්වීම වෙනුවෙන් විශාල වැය බරක් දරලා තිබෙනවා. දේශපාලන ව්‍යාපාර තමන්ගේ ප්‍රචාරක වැඩ කටයුතු සිදු කරලා දේශපාලන ව්‍යාපාර දන ජනතාව දැනුවත් කරලා ඡන්දේ සූදානම් වෙලා තිබෙනවා. මොකද ඡන්දේ දින 44ක් තියෙන ප්‍රචාරක වැඩ කටයුතු. ඒ ප්‍රචාරක වැඩ කටයුතු තුළ දින 33ක් හරියටම 4න් 3ක් වගේ ගත වෙලා තිබුණු නිසා මේ ඛණ්ඩනය නොවන ආකාරයට නව දිනයක් දෙන්න කියන එක තමයි අපි ඉල්ලීම් බවට පත් උනේ. ඒ කොමිස් සභාව ඒ පිළිබඳ සැලකිලට භාජනය කරා ඊට අනුරූපීත දිනයක් ලබා දෙන්නුම් කටයුතු කරන බව. ඒ වගේම තවත් අපි අවධානය යොමු කරා දැන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නේ. විශේෂයෙන් ඔබ දන්නවා අපේක්ෂක කැරියට පත් වුණාට පස්සේ ඔහුට වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතුයි. එතකොට පහුගිය ජනවාරි 21 ඉඳන් මාර්තු 9 දක්වා ඔවුන් වැටුප් රහිත නිවාඩු අරගෙන තිබෙනවා. නමුත් මැතිවරණ කාලය තවත් දීර්ඝ වෙනවා නම් ඔවුන්ට සේවයට වාර්තා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට වැටුප් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක විශාල ගැටලුවක් මතුවෙනවා සියලුම පක්ෂවල අපේක්ෂකයන්ට. ඒ නිසා කල්යන සීමාවේදී ඔවුන්ට රාජකාරී කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීමත් අපි ඔවුන්ට ඉදිරිපත් කරා. ඒ පිළිබඳ සැලකිලිට භාජනය කරනවා කියලා කිව්වා. ඒ වගේම අපි පෙන්වා දෙනු ලැබුවා මේ රටේ ස්වාධීන මැතිවරණ පැවැත්වීමේ මුළු බලය තියෙන කොමිසමට. කොමිසමට උඩින් විධායක ජනාධිපතිවරයාවත් කොමිසමට උඩින් නීතිපති දෙපාර්තමේන්තුවට කොමිසමට උඩින් මුද්‍රණාලයේ ගංගානි ලියනගේ මහත්මියවත් කොමිසමට උඩින් භාණ්ඩාගාර ලේකම්වරයාවත් නැහැ. ඒ නිසා ජනතාවගේ ඡන්දයිතිය ආරක්ෂා කරලා දෙන එක දේශපාලන පක්ෂවල අයිතිය ආරක්ෂා කරලා දෙන එක කොමිසමේ වගකීම. ඒ නිසා කොමිසම එම වගකීම නිසි පරිදි ඉටු කරන්න කියන ඉල්ලීම තමයි අපේ පාර්ශ්වයෙන් අපි ඉදිරිපත් කරේ. එතුමලගේ පාර්ශ්වයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා එතුමලගේ තියෙන උනන්දුවත් ඒ සඳහා එතුමලා ගන්න ලද පියවරත් පැහැදිලි කරා වගේම රජයේ විවිධ ගනු ලැබූ තීන්දුව තීරණ විසින් මැතිවරණ හිතාමතාම කඩක් කප්පල් කිරීම සඳහා යම් තීන්දුව තීරණ ආරම්භ තිබෙන බව ඔවුන් විසින් ප්‍රකාශ කරා. ඒක තමයි අද සිද්ධ වුණේ.